සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං බනිරාජස්ස සුනන්තෝ සගග මොක්කදං ධම්මස් සවන කාලෝ අයං පතන්තා ධම්මස් සවන කාලෝ අයංභදන්ත දම්ම සවන කාලු අයංභදන්තා නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුදදස්ස නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතෝ වරහතු සම්මා සම්බුද්දස්ස ඒදම්මා හේතු පබවා තේසං හේතුම් තතාගතෝ ආහ තේසංචයෝ නිරෝදෝ ඒවන් වාදීමාසමනු. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත් වී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහල වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකට ධර්මි දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මය ශ්‍රවණී කරන්නට පුළුවන් මනසක්කෙක්ක වනුස්ස ජීවිතයට ඇවිල්ල තියන අපි හැම දෙනාම අප මේ ජීවිතය යථාර්ථය පිළිබඳව තේරුම් ගත්ති නැත්තම් අපි හැම දෙනෙක්ටම මේ ජීවිතෙන් පරාද වෙලා ගැන්නේ මන ශාත්්‍රමභාාවං ලබා ගන්න පුළුවන් නියම වටිනාකම නිලාගන්නේ නැතිව මරණයට පත්වන්න සිද්ධ වේදී ඒ නිසා අපි කවුරුත් තේරුම්ගන්න ඕනේ ජීවි ය පිල්ලිබඳව කතාව විගනී ඇත්තටම අපිට ලැබිල තියනම මනුස්ස ජීවිතය මේ කල්පනා කරලා බලනකොට. අපිට තේරෙනවන මේ මනුස්ස ජීවිතය පෙල්ලිබඳව අපිට ගොඩගැ බෝම කාලයක් දෙෙසේ පවත්වා ගන්න පුළුවන් බලාපොරොත්තුවක්වත් කාලයක් තෙසි පවත්වාගන්න පුළුවන් බැදීමක්වත් කාලයක් තිස්ස පත්වාගන්න පුළුවන් භෞතික සම්පත්තියක්වත් නෑකය එතකට ඒ භෞතික සම්පත් කාලයක් තිස්ස පවත්වාගන්න බැරෙනම් කිසිසේත්ම කොයිමාකාරයකදිවත් කොතනකදිවත් අප විසින් මේ ජීවිතයට බලාපොරොත්තුවක් එ එක්කරගෙන වාසය කිරීම ලොකු අපරාධයක් හැබැයි මනුෂලෝක හැමෝම දැක්කාම අනුෂුලෝක හැෝම මට පේන්නේ හැමහෝ කන්නේ බෞුතරයක් ජීවත්වෙන්න දුවන ගමනක් බිසක් නිවන් දකින්න දුවන ගමනක් නෙමී තේ ඔබ බලන්න මනුෂ්‍යයක් දුවන්න්න ඕනි ජීවත්වෙන්නද නිවන් දැකිරන්න හැ කියල. ඒක හෙ දිම එකක් ජීවත් වෙන්න දුවලා අනීමන්දන්නේ පෙන් නිබේ මිනිස්සු කසාධමදලා දරුව හදලා මන් දන්නන්නේ මටවේ ලොක නොැල පීවක් නම් පේනෝ බුද්ධෝොත් පාද කාලයෙක්ක මේ මිනිස්සු වැඩට ගේෙල්ල ටයිදාගෙන කෝඩ්දාග කලිසක් මැදලා ෂර්් මැදලා මොකද්දෝ එකක් කරනව ජීවිතය ජීවත් වෙන්න. හැබැයි ඔවුන්ට අමතකයිද මම දන්නේ නැහැ අපි මැරෙනව කියන්න පෞගේ දවස පයාාරණ ලස්සන සිද්ධියක් වුණා ප්‍රාරන්න සේනාසනයේ මෙහරියට අලින්නවා. අලින්න නිසාම මේ. ඒ ගමට වැදිලා ගම ිනිස්සු අඩි ෙඩි දාලා එකොලො ටිකක් සැරයිදැන් එකු ගොඩක් සැර වෙලාඉන්නේ. එනිසා මිනිස්සුන්ගේ පසේ පන්නනවා තින් ගමේ මිනිස්සු මොකරකරේ මේකට ඔ මොත් විසිදුවක් නැති නිසා අල්ලි රැදෙන යටි කැලෑවට ආරන්සේ නාසනය අයිති අල්ලි රැදෙන්න්නේ ගාල්වල නිසා එරමිිය ගල්වගේ ගාල් තියන තැන් ඔක්කෝම මිනිස්සු ස අල්ලියකතු කරලා එක ගාටි ක්කවු ගැලව් මේ කැලි සුද්ද වෙනවා වැයිතිං වෙන කරන්න දේකු තඒ මිනිසුන්ට පෙන්න නැහැ මේ ගහන ගම එක දෝසරය එක වැඩගරපු මනුසය පස්සෙන් අලියෙක් පන්නලාඒ මනුස්සේ දුවගෙන දුවගෙන ගින්න ගාහකරන කළ බේරිලා ලේබ් පෙරාගෙන ඇවිල්ල කියනවා වාමිනිි අවුරුදු විසි දෙක් කමුදාව හිතිය එම කියලා තියෙන අපි සාන් වහන්සේ නමකට අවුරදු විසි දෙක් කමුදවිටය දැන්දීමට මරණ බයිතේරුුණය කියල එතකොටම ඔය කතාව මට ස්වාමන් වහසේ කියද්දිීම ඔය කතා මට වාමන්හසේ විල කිව්ව කියද්දීම අපිට මට මතක්කුුණේ ජීවිතය ජීවතෙන්න්නේ යන මොනුෂය මරණ ඉස්සරාති කොච්ච රසරෙන වෙනවාද මරණයට මූුණ දීගන්න බැරුව. අවුරුදු විසි දෙකක් කමුදාවිදරත් මම වරණයටි කියෙනෙක් මරණය කියනෙට බයවනේ දැන්තමයි කියල මනු්‍ය ඇවිල්ල කිව්වා තපයි පරණතු වැඩ නවත්තල ගෙදර ගිය ම නිදම කළ කුල්ල ගන්න ඇදුවට ඇවිල්ල තිබබෙන ම බේලා කල්පරා කරම ජීවත්වෙන මනුෂ්‍ය මරණය කන්න දරවතාාව උරුම කරගෙන ඒ ධර්මතාවයට සැැසීමෙන් මුණ දෙන්නේ නැතුව නිහන්ඩම නිස්කලංකාව එක දරාගන්න නැතුව කටවාහගෙන ඒට ලෑස්තිවෙන්නේ නැතුව මොකදද මේ කරන්නේ කොයිද මේ දුවන්නේ කියලා හිතෙනවා තියන හොම එක මිනිසු ජීවිතය පස්සෙන් දුවනවා වැඩට යන් ම වැඩට යන්න තරුණු කෙල්ලෙ කවැට යන්න දරුණ කොල්ලෙක් වැට මහත්ම කවැඩට යන්න මහත් කරගෙන බලන්න ඔවු මේ ජීවිතය ජීවත් වෙන්න දුවනවා හැබැයි ජීවිතය කියන එක මරණයෙන් කෙලවර වෙලා දේෙනවා කියනෙ එක දන්නේ නැතුවයි යන ගම නැතුළේ. කොයි වෙෙ මැරැන්න පුළුවන් කියන කෙකුලන්ට අමතක කරන මේ ජීවිතය මැරෙන්න්න පුලුවන් කරම අතරක්තියනවා. ආයුක්කය කර්මක්කය භයකය ඟැ ආවිුෂ්‍යය ඉවරවීමෙන් කෙනෙක් මැවෙන්න පුළුවන්. කරමය වරවීමට කෙක් වැරන්න පුුවන් ආයුක්කය කර්මක්කය උබයක්ක දෙකමිවරවෙන්න පුළුවන් දගත උපච්චේ දෙක කියලා ඒ ඇන්නේ බේද මම මේ හතර විස්තර කලා දෙන්න ආයුක්කය මරණී කැනි පිගත්ති අපි මේ ජීවිතයට ආවට පස්සේ අපි එතමු අපි ප්‍රතිසන්දිය ගත්ත අවුරුදු ලක්ෂයක් වුණ ජීවත්වෙෙන්න්න පුළුවන් ්‍ර සඳදිචිත්තයක අපේ කර්මය බලවත් හැබැයි මනුෂ්‍යලෝක ආවුෂ තියෙන්නේ අවුරුදු හැටයි හැත්තෑය. එදකොට අපි මේ අපිට සිද්ධ වෙනවා මේ ජීවිතය ජීවත්වෙන්න වෙන ආයුෂ බනිමේ අනාත්ම ස්වභභාවය ඔබ සසර පින් කලා කියලා ඒවගේ ලොකු මල්ක් කොබ ගත නොහෙලා ඔබට අවුරුුවදවස් පන්සිය දෙද මේක ීත්වෙන්න බ. මේ කාලේ මනුෂ්‍යලෝකයේ ආවශෂවරදු හැටයි හැත්තෑවයි නං උපරි මේ ආවිුෂයට ගිල් ආයුක්කය වරණය කරම ඇති එද්දම ආුෂ්‍යයවර වෙලා ඔබට මැරෙන්වෙන. එනිසා ජීවිත මා ලොකු කාලයක් කෙරගහගන්න යන්නප සසර කොච්චර පින්කල්ල තිබත්. මේ කාලේ හැට හැත්තෑවෙන් අසුුවෙන් මිනිස්සු මැරෙනවා. හැනිසා අනිවාරම ඔබේ ආයු ප්‍රමාණික්ම වෙදම ජීවත්වෙන කරමය තිබ ඔබ වයි සැතිගේල්ලා ලෙඩවෙලා භාණයට පත්වෙනවා කියන්නේ එක කාන්තෙෙන් සිද්ධ වෙනදයක් ඉතින් අවුරදුුවට විස්්යි තිහිහයින තවිස්සත් තිහක් ඇද්දි මේ කියන වාසනාවන්ත තත්ත්වයට ඔබට මූුණ දෙන්න සිද්ධ වෙනවා එක්තරාවිදිකට රවාසනාවන්ත ඉදන්නවයි මේක එක එක්තරාවිදිකට සභාවය මේකන සභාවි කාපදාවට මූුණ දෙන්න ඔබට සිද්ධ වෙනවා මයි. අපි කොරෝනාවලින් බේරරින්නේි කියෙන මාස්දදාගෙන වාේ කොරෝණාවදින් බේරෙන්නේ කියලා මස්තාගෙන ඉන්න වගේම ිසබේජවටි බේරෙණෙ කළ ගලෞස්දාගෙන ඉන්න වගේම මරණය කියනෙක්කා අපිටි දැ කොරෝන නං හැබැයි නොහැදයි විසබීජයක් නම් යැයි නොහෙයි මරණය කියනෙ ගනිවාරයරු හරි රෝණ කියන එක ඩිපෙන්ඩ් එක එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මරණය කියන එක ඒ කාන්ත මරණං නියතං ජීවිතං නියත මරණං භවිසති ජීවිතං ගොපරුච්ජති මරණය වෙනවමයි වරණය වෙනවාමයි දැක්කෙ නැද්ද අරෙක් තරා ජාතක කතාවක තවන්ගි පුතාමැරුණට පස්සෙ තාත්තා අම්මා වැඩකාරී ඇගල දක්ව ප්‍රතිචාරය සක්තු දේවෙන් රැවිල් හනවා මොකෝ කටිය මලකුණ දවන වහරි දවන කිසිම ගානක්නය හාවක්හුවක් ඇඩිල් ලැක්ටේ. ශක්‍රර දේවේන්ද්‍රය ලඟට ඇවිල් හනවා මොක බල්ලක්වත් පුච්චන වද ඇස්වි වගේ පුතාක අේදනේ පුතා පුච්චත්දි කිසි වේදනාවක්ට ඇත්ද ේස්වාමිණී සර්පයෙක් තමන්ගේ හැවෑරලා ගිහාම දෙරාගිය පුහැවක් අඩින සර්පයා තමන්ගේ හැවගැෙන ශෝක කිරීමින් වැඩක් තියනවාද මනුස්ස ජීවිතයකයනෙ හැව ඇරලා සංසාරටිගිය සත්වයාගේ ඇරපු හැවදිහා බලබල මොකොට අනන්න කිර අම්ම ඇගෙන් අහනුකොට අන්න නැත්තේ කියලා ස්වාමහිණී හඳ ඉල්ල අඳලා වැඩක්නේ මැරිච්ච මිනිියක් ඉල්ල අඩල වැඩක්නේ. මිනිස්සු මැරෙනවා. එක යථාර්ථය ත්‍රේමිනිස්සු ඉල්ලලා අඩනව කියන එක වැඩක්නෑ එක වැඩක් නැති හම කරන්න ඕන්න. වැඩකාරගෙන් ඇැව ස්වාමීනිී බිදිිච්ච කලයක් ආයකතු කරන්න බේ. බිදිිච්ච කලයක් ආයකතු කරන්න ච්චමන ටව මැර නවා මයි මැරනවමයි. බලන්න මේ කතාව කොච්චර සනීපද කිය කෙනෙක් තමන්ගේ මරනය පිළිබඳ දැනගටයව දැන් ඔයිපිගතු ලෙනි නිවරෙන් දැනගන්න. මනුෂ්‍ය ලෝකයේ සාමාන්‍ය අවශේයතියන්නේ ැටක් ඇත්තෑවක් අසුවක් අපිට කොච්චර කුසරම තිබ අප හැට හත්තඇවිෙන් මැරෙන වෙනවාමයි. තමයි ආයුක්කය මරණය ඒ අඩිතර කම්මක් අය මරණය කියලා කම්මක් අය මරණේ කියන්නේ හැට හැත්තෑාවක් කාවිසිය තිබ්බට එච්චර කාලයක් එන්න නැතිව කර්මය ශයවීම නිසා අතර මඟ මැරෙන්න්න පුොඩුව නැ ඒන්නේ හැත් ට හැත්තෑවක් පර්නාාශතයෙන කාල දැම මේ කාලේ අවුදු විසි පහෙන් ලබයි මැරෙන්න්නන්නමෙනකොට දැක් ්‍රේක් ගා තියන ුබයි රාජයේ සවය කරපු හවල් තරුණ දර මරණ කියලා. ඒවෙන්නේ ආයුෂය තියෙනවා කර්මයි වරවෙන කම්මක්කයවීම මරණයට පත්ව පුළුවන් ආයුක්කය කම්මක් අය මේ දෙකම එක පාදිවර වෙන්නත් පුන් උබැක් අය කිය අවුදු හැට හැත්තෑවක ටැවිල්ලා හැට හැත්තෑවක් පර්ණාශශ තියාගෙන මරණයට පත්තිම කෙන සිද් වෙන්නත් පුළුව වෙනකොට කියනවා දෙකව එක පාර ගැල පිලාවත් උබැක්ටේ මරණීයට පත් වනා ක විතින් කාටත් කියන්න බැහැරිට මැරරි යුක්කය ද බැක්කඉන්න මොකෙන්ද කියන. හෝදම බෝවිට ගෝචර වෙන්න බුදු කෙනෙක්ට විතරයි බදුරන්සේ මක් වි. එතම එක කතාවක් ඉළඟත මේ ඔක්කෝම තියත් දෙෙව් පච්චේද කියලා මරනියයකුත් වෙන්න පුුලො පච්චේදක රණය කියලා කියන්නේ අපි ගැන අකාලි මැරනව කියලා කර්මය ආයුසය යොක්කෝම තියෙනවා වෙන මොකක් හරි මගකරපු කරමයක් පඩිසන් දීලා මගදි කරගත්තු අකුසල කරමයක් විපාකභාවයට ඇවිල්ලා සිද්ධ වෙන මරණයයට කියවා උපච්චේ දෙක පරයකින් ඔය කොයි ආකාඩී හට මැරන්න පුුව හරි දහ මැරිලා සත්වයා ැරණ වෙලා මේ හැම සත්්‍යයෙක්ම් පාල වෙන නිමිති තුන කර්මය කර්ම නිමිත්හෝ ගති නිමිත්ත කියන. කර්මයක් මතැක්වෙන්න පුලුවන් තමන් කරපු එකන්නේ අපිහිතමු කෝ මැරණැ කෙනෙට තමන් කරපු කුසලයක් හෝ අකුසලයක් මතැක් වෙනවා හැමදාම යාචකයන්ට දන්දීබෝ කෙනෙක්ට මහාසෑයට මල් පූජා කරපු කෙනෙක්ට ඒකසලේ මතක්වන පුඩ ම මහසෑයට මල් පූජා කරා කියන සමහරුන්ට මහසයට මල් පූජා කරා කියෙන කරමේ මතක්වෙන්න නෑ මලක් මතක් වෙන්න පුළුව නැතැන් චෛත්‍යය මතක්වෙන්න පුළුව ඇැතැයි නට්ටක් මතක් වෙන්න පුුව තන් මල්කඩන්නගේ ඔරුවක් පාරුවක් මතක්වෙන්න පුළුව කරම නිමිත් අක් කරමට පාරිවිච්ච නිමත් සමහරක් වෙලාවට කරම නිමිත් ඇතිවෙන්නේ ඒ කර්මය නිසා ල්ලක උප්ත්තිය ලබන්නේන ගතිය පිළිබඳව නිමිති පහල වීම කියනක සිද්ේන ගති නිමිත්ක් විදි පිත් මං මෙහම කියද්දි ඔබට හිතේ යාඉන්නකෝ මමනං කරපු මොහකරි හොඳක උසලයක් මතක් කරගට මැරෙනවා කියා ත් කර්මය කියන එක හරි පුදුමයි ොදට ජීවත් වෙච්ච මිනිස්සු කන කෑමකට පෙරේත වෙලා කන කෑමකට ආස වෙලා ප්‍රේතියෝ බවට පත්තින්න පුළුව. ඔබ දැකල ඇති ඔය හිංසක දරුවන්ට සමහරකට තවන්ගේ මියග ඥාතීන් වහෙනවා. ඒ වගේ සමාරු අපි දැකල තියෙනවා අපේ පොඩිකාල අප යාලු හිටිය ශීනෙන් ඇවිදින්න ටවුන්ගේ ාතින් සමාහරකර කාරදර කරලා ඇති මේවාගේ මෙ බොරු නෙමේ ඇත්ත ම කියන්න ගොඩක්දේවල් මතක් ගුණාට මං එව නො කියන්නේ එ හැමෝගේ මජීවිතුවලට බලපාන දේවල් නිසා පහුගේ දවසක මට මූුණ දෙන්න වෙච්චයන් සිද්ධයක්ම මතක් කරන්නම් එක මේගේ ඥාතියක වගේ සාමාන්‍යයෙන් කරදරයක් කරන නිවසකට ඒගෙදරක දුරකතනයක් රෑලි වෙනකම් පටිගතවීමක තියෙන තියෙනු රැමැද්ද වෙනස් කටහඬකින් කන්න කෑම ජාතියක් ඉල්ලනවා ටිකක් ගැඹුරු මිනිස් කටහඩක් බලනකොට මන්ගේ මියගේ ඥාතිය කන්න කැමති කෑමකතම මහර ඉල්ලද පටිගතකිරීම තාම තියනවා. ත මේවා සෙල්ලමකටකන්න එවා මැරෙනකොට වන් දැකලා තියෙනවා මේ මරනාසන්න කාලය ලංවනකොට මිනිස්සුන්ට ගතිනීමිට පේෙන් රගෙන ඔන්න නොත ඔන්න ඔතන කව්ද ඉන්නවා ඔන්න ඔතන කවුද ඉවා කියලා මේනි මුලු මුළුවල අන්නර උඩ කවුද බලංඉන්න ඔන්න. අද ගොඩක් අයි ඇවිල්ලා හ මගිස්සරහ කියලා දේන ඕවන් අදරං ඉන්න හැම්ම තැනව ක්ඩ දෙන්නෙත් මේ බලාගෙන ඉන්නවා. කෞද මේ යක්ක්ෂෝපේනෝ ප්‍රේතයපේන අමනුෂ්‍යෝපේනවා මැරෙන්න්න ලංවෙද්දී මේ විකා රෝපී රූපේනවා එක ිනෝන් මාදයෙන්ෙසත් වෙන්න පුළුවන් හැබැයි බොෝ වෙලාට ගතිනිබිත්තත් මේ විනි ප්‍රෝණ ගින්න පේවා ගින්න අපයියන් මේවාගේ මිනිස්සු ජීවිත්‍යය අවසාන කාතිය අද්දි මනස මරෙන්න්න පටන්ගත්්දී මේ වගේ තැනෙක් ආගෙරරි මනස හිරවුණුත් ආයදනින් ගලවන්න පුළුවන් කමක්නය ඔය මන් දන්න අම්ම කෙනෙක් ඉන්නවා අච්චියම්ම කෙනෙක් තරුණ කාලි බෝම පින්කරපු දන්දේපු සිිල්දකපු මිනිස්සු හමුත් පයිසට යෑමත් එක්කම් ප්‍රථක්ජන භාාව අනිෂ්ට විපාක නිසා සිහිය මොටවො ද විකාර රප කියව අරගෙන තියෙනවා පිරිතක් දෙම්ම ඇැහිෙන් නැති ගාන්ට උින් කල්පනා කළ කල්පනා කල කල්පනා කරලා මංකිව්වා ඒ අම්මගේ පුතාට නවගුණ වෙලක් ගෙල්ල අතර දෙන්න කිය මොකද කනහිෙන් නත් නැතිව වුණාට ඇස්පෙන් නෙත් නතිුුණට අත වැඩ කරනවන නවගුණ වෙලක් අතරදි අම්ික කියන ඔබෙත් අම්මල ඇති මේ වගේ හගණනාසි දිවිශරීරයයක්්‍රීිය වෙච්ච. නවගුණ වැඩක් අට දෙන්න බුද්ධ ගුණ අල්පනා කරන්න කියල මොකද මේ ඔය පාසකම්මලට දන නවගනරත්තක ලොකු බන්ධනයක් ඒගුලන්ට නවගුණ වෙල ගත්තම ඉගොල්ලු ස්සර දෙපිෂශෝගාතාව කිීකේතමයි නවගුණවෙල ගැනලා ඇතියෙන්නේ. ආන්නේ නවගුණවැල වගේ කක් හරි අතර දීල ඒ නිතරමි ස් පර්ශෂ වෙනකුටේ මනුසයන්ට සමාරෙකට ජීවිතය අවසාන කාලය අවසාන නිමිත්ත වෙනස් වෙන්නත් පුලුවන් ඒකයි ජීවිතය අවසාන කාලය අවසාන නිමිත්ත හෙළවෙන්නත් පොළො ඒකයි පැදිට මන්ගේ එක. එතක්කොට කර්මයයක් හෝ කම නිමිත්ක්කෝ ගති නිමිත්තත් පහලවෙෙන ොලන් කුසල කරමයක් ව කුසල කරමයක්කෝ. කුස කරමණ නිිත්තක් වේවා කුසල් කමණ මිත්තක්කවේ කුසලෙන් උපදිච්ච ගතින මිතක් වවක්කුසලෙන් උපදිච්ච ගතිනිමිත්ක් වේවා එත කොට දෙපැත්ත අපිට හිතාගන්න බැරවිදියට මොකක් එයිද කියලා කල්පනා කරන්න බැරි විදියට මේ මරනාසන ිත විතේෙද ඇතිවෙලා. මේන කොටත් එන පිළිවෙලක් තිේෙනු. ගරුක ආසන්න ආචින්න කටත්තා හල තින ගරුකකරම ආසන්න කරම ආචින්න කරම කටත්තා කර මෙතවයි පිළිවෙල ජීවිතය යම්කිසි කෙනෙක් තමන් කරපු ගරුකරම ගාට ගැනිල්ල තිබොත් ඒගෙ ධ්‍යනයක් වඩට තිබොත් කුසලපේ අකුසලී පැත්තෙන් අම්ම මරල තාත්තමරල වගේ පංචානන්තරයේ පාප කර්මය කේකාන්තිෙන් කරලා තිබ්බොත් එයට මැනණවෙල වෙෙක්ස්කකිව් එකක්නේ අනි වාරෙන් තමන් කර ප ඔකුසර කර්මි විපාග භාවිතයෙනවා කෝස කරමේයට විපා භාාවේටනවා ධනෙ කල්ල තිබොත් ඊරළඟ පාර ඒකාන්දෙන් බ්‍රක්්මලො කිය තමයි භාව යාදිසංවපතේබීජං තාදි සංහර්ථය පල තමන් වපුරණ විදිහට නිලාගැනීම කියන එක සිද්ධ වෙන. එතකොට ගරුක කරමයක් නැති කෙනෙක්ට ඊළඟට එන්නේ ආසන්න කරමිෙන තමන් ජීවත්වන වටපිටාව. ඒ වටපිටාවන්න ඒකයව ආසන්න කරමය කියන එක මොකක් වේදික ලපිටි හිතාගන්න බෑනි කෝකට තැමතිස්සෙම පරිසමින් ජීවත්වෙන් තෙර ද පිගන්න. එකැන නිකංමත් අසත්පුරුස භජනයට යන්නපා. නිකංවත් මෝඩ මිනිස්සු ඇසුරු කරන්න එපා. නිකංවත් තමන්ගේ කාලයේ විනාශ කරන අඥාණී වැසුරට බහින්න එපා. නිකංවත් තමන්ගේ කා තමන්ගේ ජීවිතතය විනාශ කරන අන්ද බාලයන්ගේ ඇසුරට වැටින් එපා. නිකංවත් ඒ ඒ අපිදැ සමහර බණ මං වඋුණත් පංත් සමරක්කෙනවට ධරම දේශනාවක් කානු කොටේ මෙත්‍යාව දුෘෂ්ටික්ක මත ප්‍රකාශ කරන ඇතැම් පිරිසේ දරම දේශන හනවා පැයි හරීමම ප්‍රවේසන් මොකද ප්‍රවශන් කියෙ මම පොඩිස්වාවින්දහස්සේලාට කොයිම වෙලාගත්තේ වහන්න දෙන්න නැහැ. එකට හේතුව තමයි ඕක ආලාලාලා ඕක ආසන කරම වෙකවුරල් පොඩිසාන් හදරමක් අපපොත් වන අපට නංකමක් නැහනෙද. අන්නේ නිසා ඇැම තිස්සේ මාසන්න කරමින් පරිස වෙලා න්න හම තිස්සෙම මන්ගේ වටිටාව සුද්ධ කරගෙන් වටපිටාව පරිස්සමෙන් අයින්කරගෙන් වටපිටාවත් එක්ක කරන ගණු දෙනුවදී පිරිසිදුව පාරිශුද්ධව ජීවත්වයීමට තුත්සාහ කරන්නු එතකොට සාමාන්‍යින් ආසන්න කරමින් ඔබට පිළිසරණක් තියෙනවා කියනක ඔබ මතකතියාගන්න හැබැයි මංමි කියන විදි හිටියොත්තම. චිද කරමිගෙනලකෙන් ඔබ ජවිතය කර පුකුසයක් නවත නවත කල්පනා කිරීම වයෙන් නවත නවත මනසිකාරී රීම වශයෙන් එකම කුසලය නැවත නවත කිරීම වශයෙන් යම් කෙනෙක් විශාල කුසල කරමයක් කරලා ඒ මතකේ තියන් ඉන්නවාද ආන ඒක පින්ගන්නේ ආචිද කර්ම විදියට ළඟ ලපාන. අකුසලේ පැත්ත නොත්තේම යම් කෙනෙක් නිතර නිතර අකුසල් කරන තැන්වල්ලන් ඉ අ ඥානය කරන ඇසුරු කරන්නේ ඒ අයගේ ආසන්න කරමයත් භයානකයි වැඩිර වැඩිපර පුරදු කරල තියෙන්නේ ආචින්න වශයෙන් අකුසලන නරක දේවල්නම් ඒ අයගේ ආචින්න කර්මයත් බයානයි. කටත්තා කර්මය කියන්නේ. සංසාර ජීවිතය කරගත්තුකුමක් කෝකුසැලයක් අකුසලයක් ඉදිරිපත් වෙලා අප ඉර බවය සකස් කල දෙන ස්භාව අර තුනෙම්ම කොයිම වෙලාවක දිහරි හදස එක්සිඩටක් වෙන වෙලා ගරු කරමයක් නොතිබ්බත් ආසන් නාචෙන්ද කරමයක් නොාවුත් කරමයෙන්නැතුව කෞුරුත් මැරෙන්දිිනෑ අනිවාරෙන් කටත්තා කරමයක් විදිහට සංසාර් ජීවිතය කරපු කො සලාකු සලයක් විපාක භාවිටයනවා ඉඟත්න ඔබට මට පැට්ටකින් තියන්න ලක්කොඩ තියලා මටියකින් මැසෙක්ට ගැහුවත්ඒ මැස්ස කොච්චර වේගෙන් මැරෙනවාද මිටි පාර වදිද්ධීම මැරෙනෝ මිටිපාර වැදිලා තැලිලා මැරෙන මැස්සටත් කරමයක් හෝ කරම නිමිත්ක්කෝ ගතති නිමිත් පහවල බෝවාසනය සඳහ. එතකොට එහෙම ශාසනයක තමයි අපි මේ ජීවත්වයන්නේ. ද්‍රහෙම ශවාසනයක තමයි අපිට මේ ජීවිතය ජීවත්වවෙන්න බෙලා තියෙන්නේ. ඒ ශසාසනය වර්දක්න එක ජීවිතය වද කැනෙ මං එක සාාසනනි ගාට දෙම්ම පංගතුළ හි එතුකර ඒ වාසනය අපි අගුරාණ හරණි කරන ශාසනය කියැන්නේ ජීවිතයන තුොට ජීවිත රටාව ඇතුළ එතමයි සාසනය කක මේ වරණ ගැන්නේ රතියෙන්. ඒ තමයි අපේ ජීවිතය සම නිස අප අපේ ශාසනිික වශයෙන් අප අපයාාගම වශයෙන් ජීවිතයට මූුණ දෙනවා විනා ඇත්තන පිගනි අපි ආගමක් නෑ. එකකවර තිි බුද්ධාගම මේ බුද්ධාගමී කියන්නේ නත්ත එපා මොකදමින්. නිරාගමක සංකල්පයක් ගේනවාවම අර ආගමත් දහමන්ද නිරාගමකයෝ ගාන්ට දාලා ඇත්තලම අපිට තියන්නේෙ ආගමකත් වඩා මේ ජීවිතය පිළිබඳව තේරුම් ගැනීම පිඳව කතාව. ත ඒක අපිගෞතව බුදුරන්හන්සේ ශස්ටෘන් වහන්සේ කරගන්නවා කියනෙක්ක උන්හසේ අනුගම්මනය ගුණහසේ කියල දුන්නු මාර්ගය පිළිබඳව දෙන ගන්නවා.ඒක මිසක් පිකටින් කර නඒක කියලබම හිතන්නේ. හැබැයි බශාසනයේ බාරධාරී න්නවනේ ඒගැ වාමන් වහන්සේ ශාසනය බාරධාරී පිරිස තුරන් වහන්සේලාට ජුසගවකුත් තියෙනවා තම තමන්ගේ මට්ටම මේ දරමය කාත්තෙක්කවත් කවලං වෙන්නට නොදී පරිසං කර ගැනීමේ වගකීමකොත් උන්හන්සරට තියන එක වන්නම කතාව ඔයි කසේ නමුත් සේ නමුත් ඔයි කසේ නමුත් බුදු කෙනෙක් ෝකයට පහල වෙලා දේශනා කල බෝ කර්ම කර්ම පල අදාගෙන කෙනෙක් ජීවත්වෙන වනම් එයට අනිවාරම එය ශාසනය ඇතුළි. එයාගේ ජීවිතය ජීවත්ව වෙනවා කියන එක මතකතියා ගන්න. එයා අනිවාරෙන් රෑ ජීවිතය ජීවත් යුතු පත් දස්ේ ශිසි ම කියන්නේ හේතුවතායි මටගින් අහල තියනවාේ ධනම දේශන වරණාසන්න මොහොතද කුසල් ලපාන ආකාර ඉතින් ඕම තමයි කරමය නම් බලපාන කුසල් බලපනක් ෙවත්වය කුසල ව අකුස මගේ පිගතුලට පුළුවන් ජීවිතය එක පාරක්කරි මේ ලස්සන පින්කට ටිකක් කරගන්න මගේ පිගඳී ඔබට මොුද පොහුගේිය කාලිකත් මතක් කලාා මේ අපේ එකක්ක කෙනෙක් මඩකතාාව කරලා මොහු දෙසැම්බර් වල කිව්වා මේ අපේ සෙනසුනේ ස්වාවින්හසරගේ උදේ දානයට එකට සම්බඳදුවෙන් ඕනික මංකාව බොම හොඳැයි මේ මයිවෙන්නේ හම සම්පූර්ණයෙන්ම මාසයක ධනී වාරගත්තා බලන්න කොසලය අරුම ඒ ඒ ඇහුවාම මාවත් අඩියක් විතර පස්සට විශික් වුණා මං විශාකාවගේ කාලෙෙන් පස්සේ අහපු අපේකාලනිදාන මාසය සම්පූර්ණයෙන්ම වාවින්හසරට ධනය බර මාසයක් සම්පූර්ණින් පලන්න වටිනාකම මගේ පංව තුල හිතන්න ොක කාටහරි කාගෙහැර ජීවිත එක පාරක් මම මාසයක් මහාමුදුරුවරුන්ට දන්දුන්නා කියල මතක් වුණොත් එහෙම එක්කෙනෙක් නෙමේ ඒ කතාව මම කලින්සරක බණකට කියලා ඒ කහලා ආයි ජනවාරිත් මාසම භාරගත්ත පැබරවාරිත් භාරගත්ත මාර්තත් භාරරගත්ත න්න මං මේකන්නේ මාසයක්ම ස්වාවින්්හසරට දන් දෙන්න පුළුව අගුණා කිව්වා අනිත්තක මේ කොයිවත් ආතපා තැක්නු ස්වාවින්හසර සිල්ගුණ දම්පුරණ ආදරෙන් ජීවිතය පිළිබඳව රකින සිිල් පිළිබඳව ආදරය කරන උතුම් ස්වාවින්හන්සේ. පිදි පහුගේ දවසක ආරණය සේනාසනයේදී හවසංචි සිල්මෑණි කැෙනෙ අපේ ඇය සුජාත දයනයක් ධර්ම දේශනාව කළ සංඝ්‍යා පිළිබඳ. සංඝය පිළිබඳව කළ ධර්ම දේශනාවිදි අය සොපටි පන්නෝ භගවතෝ සාවක සංගු ජිපටි ප්ෝ භගවතෝ සාවක සංගු ඥායිපටි පන්නෝ සාමිච්චි පටි පන්නෝ කියලා සංගුණ මාතෘකාපාටයේ තිීර උද්ධිත පාටය වර්ණනා කරවින් සංඝ්‍යා පිළිබඳව විශාල ගෞරුවනීය ප්‍රකාශනය කිද. ඒ අහන මට කල්පන වනාා ඒ ගත්ත රිස්කක් කොච්චරදක කැනෙ සංඝයාගේ ඉස්රහ සංඝයාගෙන කියන්නතරවා ස්වාමින්න් හසලා විසක්කිතර ඉසර ඇතකොට ඒ අහන ස්වාමීන් වහන්සේලාට කොච්චර අභිමානයක් තියෙන්න්න ඕනනි දෙ කියෙන හිතුවා කොච්චර තමන්ගෙන ප්‍රත්්‍යවේක්ෂාවකට අපිට අපේ චරිතක තාවපෙන්නවා වගේ අපිට අපේ චරිතය පිළිබඳව කල්පනා කරන ිර එකක් කන්න ඩියක්ති එබ බවගේ ඉස්සරයි හැබැයි ම වාමින්හන්සයනක් පණවසාන්නදී. ඇගේ අඩු පාඩු කියන්නාව කියනොකට කියොප එකම කතාව බුද්ධකාලෙ සංඝයා මතක් වුණා එතනින් පස්සේ අවුරුදුදිදාස්ගානක් යවිර ගිල්ල තිබත් වර්තමාන්‍ය සුජාත පුත්‍රභූමි වැඩෙඉන්නව මි කියන්නේ මෙම කතාවලන්න වැඩෙඉන්න සංඝයා පිළිබඳවත් ඒ වගේම ප්‍රසාධන හැගේී මක්කැතිවුණ අපි ඔක්ොම දන ගුරට හිරාබේද බුන්න දෙයක්නේ අප ඔොක්කළම එක ක සමානෝම සිල් ගුණ දම් භාවනාවදී ඉදන වාමින්හසය. පින්වැත්න්නේ කෙනෙක් කොටියක්හදල පූජාකරොත් තමන්ගේ ඇති සිවරක් මහල පූජාකළොත් හොන්දර වාමන්හස්සේ නොකට පොවන්න පුලුවන් සිවුරු කට්ටල පෝජාකර පැවිදි වෙන්නේ යන වාමීන්හන්සේ නොකට පාත්තරය යුක යට පිරිකරුපුුයි පූජාකරගන්න ඔබට පුළුවන්මුලොත් හොඳට හොදට දිකංව කඩේතිය ටිකක්නන්නේ පොරොවන්න මහන වෙන කෙනෙක්ගේ ගතට වැටන සිවුරෝබට පූෝජා කරන්න පුුවන් වාමන් වහන්සේ නකට ගමනකට බිමනකට පහසුවක් හද නබට පුළුවන් යානයක් වහනයක් පෝජා කරන ව කියන්නේ මේ ජීවිත අමරණය කුසල් බවට පත්වෙන පින්කා. හැබැයි මෙ ගුත්තිය ව දැම උපි තුර හිතන් ප මේවාකිවට පස දම්ම ජහාමුදුදරුවට භාන කො ල දන්නන්නේ ක ඒ ගක් නෑ අප න අපට මංගන මමත් අපිත් අපේ ජීවිතේ විපාක ගන්න නෙමේ විපාක භාවයට පත් කර ගන්න නෙමේ නමුත් ජීවිතය සල්ලි කියනෙක් නෙබැයි වඩා වැදගත් සල්ලි අපි අරයි යන්නේ අපි අරයියන්න අපි කරපු දේවල් විතර කරපු දේවල් විතර. එනිස්සා මිනිස්සුන්ට යහපත දා කරන්න මිනිස්සුන්ට හැමතිස්සේම අවතක කරන්න එපාසාංසාරක ජීවිත දන්දු නිසා ලැබුණ මේ පාර දැටිකදදුන්න නැත්තන් අප ොකද කර මේ පාරත් දන්ටිකද දෙන්න ොකර නි ැත්. අවා අනිවාරම අපේ බුදුරජාණන් වහන්සක සාසනයෙද පිච්චි වෙලාවේ කරමය පිළිබඳ වදහගෙන මේ කුසල කර්මවල යෙදීම කියනෙක කළ යුතුයි. අනිවාරෙන්ම කළ යුතුවයි පැතිරීද පිඟත්නේ? බුදුරජාණන් වහන්සේ එකයි සහිපත් කලේ මා භෙක්කවේ පඤ්ඥාන බාහිත්‍ය මන්‍ය පිනට නම් බයවින්නපා. මනුෂ්‍යභූතස්ස ප්‍ර පකාරාණි පුඥානි මනුෂ්‍යයන්තත් පින්ංහමනයි. දේවභූතස්සභ පකාරාණි පුඤ්ඥාණි දෙවියන්ටත් පංගෝමනයි මනුස භූතස් පබ්ජි තස්ස පපකාරණනි ්ඥාණ පැවිද්දන්ටත් පින්ංහෝමනයි. පින කියන්නේ සුකස් ඒතන් සුකස්ස අධි වචනන්කිරක සැපයට කියන තව වචනයක්. දෙන්න දෙන්න ඉවරවෙච්ච මිනිස්සුනේ දෙන්න දෙන්න ලැබික්්ච මිනිස් විතරයින්නේ. ලැබීම් කියන එක කොතන කොයිවෙලේ ලැබයිද කියලා කියන්න පුළුවන් කමක් නේ පෞග දවස කියයා සවින් වහන්සේනමක් කම්බවෙන්න. සවින් වහන්සේ මට මතක විදිරෙ කළ සිංග්පූර්ය ඉඳලා තිබ්බේ වන්යනගම එක වෙදාව එක කෙනෙක් කලා තියනවා වැඩි ලක්ඩක් ලකි මෑන් කෙනෙක් ඇයි ලෝ‍රේක ට්‍රයි කර නැත්තක ඒ වචන නිසාම සාවිදහසය නිකං නොට්‍රේක කර ඉලක්කං කීපයක් ලියන්න තිබ් බලු උපන් දිනේ දියලා බැලුවු බැලවාම පදින මංගිලල බල්ල තව කොට දෙකක් කිස් වෙලා තිබ්බ රෝකි තමගේ වයිසලයව දැන් ඔපිි තුළ මේ කහලා රෝට්ටියුලු පන්දින වයිසලියයන් යන්නේ පහරි පව්වදාට වෙනකොට ඇමරින්ොඇමරින් ඩොර් මිලියන තිස්හයක් ඇදිලා ඇමරිකන් ඩොර් මලියන තිසායක් එකල තුල්ල තන් එෙක්දස් නවසි අඇසු නේ විතර අනුව විතරු වටේ විතර ඒවගේ ලොකුම් දලක් ඇදෙනව කියන්නේ තකොට ඩොඩර හකම්මිල පහතල සතක් විතර තිලා තියෙන්නේ ලොක්කු විශාල මුදරක් ඇදි තිය ව එනක් ේ ුදු අම හාන්දුුවට මොකට දෙම උචරහල්ලිමකට හාදුුවන්ට ඒ තමයි උ්හසලගේ සංසාරක ලැබීම උනාසේක අරන් කල්පනා කරලා තියෙනවා මාසයක් මං මොකද කරන්න කියෙලා ගෙදර යනවාද ඉන්නවාදකේ ඔන්නු බලන පින්වන්ත කම්මල විපාක ඇයිදේද මුදුරුවනිේ අමරිකන් ඩොර් මිලියන තිස්ත්සයක්ක් හැදුුහම ඇමරිකන් ඩොර්මිලියන තිස්සයි හදල බලන්න ග ලංකාව සල්ලුවින් කො මාසයයක් ගෙදරටලා කල්පනා කරලා තිෙන මං මොකද කරන්න හෙබැයි පස්සෙ කල්පනා කරලු ට හරිකිෙනම් රටමතගැ සිංගප්පුරුව හරිකොහිටරි මහනකමනිසා එනිසා මකද මහනකමටම පකාරි කරන්නක. අන්තිවට මනිසාාසන හිතාගන්න බැරි සේවයක් තන කරපපුූත් උතුමෙක් බාට් පත් වෙලා ඉන්න නමුත් හදරත්්‍යයවුතුන් අතර ඉන්නවා මංහිතන්නෑ මං වගේම පහුතරයක් දෙනා එක දන්න ඇැති කියලා මෙකට හේතුව තමයි ම මේ කියන්න එ බලන් ඒ පෙරපින නිසා දෙයක් ලැබනත් ඒකෙනුත් අයිත් සසුනටම දෙයක් කළ සංසාරයට ගාන්ට පාරක්පාගත්තයට ඒහෙමයි මේක කරන්න ොනි සාංසාරිකව දීපු දෙයක් ලැබෙන නම් ලැබෙන දෙයින් කොටසක් අන් දෙෙන් එතකොට තමයි සංසාරයට අයිකියහරි ඉතුරුවෙන් නිවන්දැකින ආත්මේ දක්වා. රණනාසන්න ෝතිති කුසල් බලපාන ආකාරය කවරාකාරයෙන්දි කියෙනෙක පිළිබඳවට හොයෙනවටට වඩා කැමතිී ඔබ මරනාසන්නම් වෙලාවේ ඔබට උපකාර වෙන්න කුසලයක්ක ක්‍රස්කරගෙන තියාගෙනන්න කෙනෙක් බට පත්වනවා දකි. වෙන මේක ඔබට කරන්න පුළුවන්න්නම් උඹටේ කාන්තෙන් ලොකු ගමනක් යන්න පුළුව පැදදි ම කියෙනක. පිගී ඉතිං ඕක තමයි කතාව තමයිර්ය ඕක තමයි ජීවිතය ඇත්ත මේ ඇත්තත් එක කල්පනා කරලා අපි අපේ ජීවිතය හදා ගැනීමේ ලොකු මෙහෙ මොක ජීවත්වෙන්දෝන එම කරන්න ඔබට පුළුවන්නම් ඔබට අනිවාරෙන්ම මෙ කොසලඇත් එක් බෙනනිච්චි ජීවිත යමක් තමන් ජීවිතය එකුතු කරන්නපු තවත් අමරණ ගාන්ට වැටන කුසල් කීපයක් මං මතක් කරන්න කැන මටමට දැනනාකාත මේ ස්වාවින් වහන්සේලාගේ යි න වැැසිකිලි කැසිකිලි පද්ධතියාදය සුද් ප විත්ත්‍රර කරන්න. ඒවා දැය මට මතකයි පහුගේ දවස අපේ පූජනී පින්ගවත් ස්වාවින්්හසනම ලස්සන කතාවක් කියන තිබ බදන්න අපේ කෝඩ්ලයක්කම ස්වාවින්හස සරධ තිස්ස පූජනය ස්වාවින් වහන්ස හිපත් කරන්නේ සත්පුරුෂ වාවින්හසේ නමක් නිසා. උහසේ රස්සන ධර්මකාරණාව මතු කල්ල දීලා තිබ්බා මේ ඔබේ මතකය කියන එක අඩුවයි නම් තවික පූජා කරන්න කියන. ගැන තවි පූජා කරහම පාත්තර යකේ රැඳෙනවා වගේ තවික පූජාකිරීමේ විපාකය විදිර මතකේ රැඳීම කියනක සිද්ව වෙනෝක දධම කකාරණ වන්හස තක බ. අප සඇත්තරව මන් දකිනවා සේනාසනයක ස්වාමනාසරට තවිකවල ලොකු ප්‍රශ්න තියන්. ඉන්න තවික වෙනවෙනම ගන්නත් බෑ තවිකයක්ට ය ගන්නකොට තිේ දමකත් යන නිසා වෙන්න ඇති. හැබැයි පිග තුළ නිකං හිතන්න කවුද තවිකයක් පූජාකරන්නේය ලක්කෝම ගිල්ල කොයි හරි වටත්තයි අන්ද ඒ සිවුරයි ඒව නොවටිනවදමේ වටිනවා නමුත් මෙ ම ජාතියෙන්ම තමන්ට පුළුවන් දෙයක් සේනාසනයකට සංඝයාට පූජා කරලා තිබ්බහම ඒ තමන්ට වටිනවනි. ස්වාමන්හන්සලගේ අවශ්‍යතාවය බලල දන්දුන්ාහම තමන්ට තවශ දේව ලැබෙනවනි. දැම්මකූත්ය පත් පාඩගනු වෙනනිවලටයි පත් පාඩකනුයි වෙන වැල්ලගටයි පත් පාඩකනමංගන්න මොකට දම. අපි අසනිපවයි කියලා නෙමෙහි බල්තිමි පූජාර ඒගොල්ලු අසනීප නට පහෙ දක් ඒගුල්ු ඉතගෙන වෙනි වැරගටයි පත් පාඩගුණ පූජා කර ඒගුල්ු අසනිප නවීහින්දීකල මේ එකම වංචක ධරම එහෙම වෙනවා. ඇැබේ අවශ්‍යතාවී බලන්නක පින්වත්. තේන කිය ඔබ අසනීපවෙී කියල ඉලලා ඇම තිස්සම අරවා පූජා කර කර ඉන්නවට වඩ එක හොඳයි නරකයි නෙමෙයි හැපැයි අවශ්‍යෘතාවය බලන් එතනයි ඒ කුසලිය මහත් පලවෙ. එතනයි ඔබට ඒ කුසලි පිළිබඳව සතුටු හිතක් ඇතිකරගින් ඒ සිතත් එක්ක වාසය කිරීම හැකියාවක් ලැබින්. ඒ ආකාරයට ප්‍රඥාවන් කල්පනා කරල කටයුතු කරහම ඒ ප්‍රඥාවන්ත කුසලකරමි විපාකි ඔබට ඔබේ ජීවිතය සැපදා එක්ක එකක් බවට පත්කරවන ආකාරී කුසලයක් බවට පත්. ඒව කරන්නේ නැතුව මට පේෙන්න්නෙන නෑ වර්තමාන කාලයේ ඇතරද අපේ බනහපු ඇතැම් පිණස් සැවිල්ල ඔය වගේ අත්පේ දෙගන්න දන්දීලේ යනවා මිසක් ඒ ප්‍රේ දෙක අක්ක කෙනෙක් මට කතා කළ දෙමක් පූජා කරලා ඉඩමක් විකුණලා ඒක මුදල් ප්‍රමාණයක් සාාසනය වෙනුවෙන් කටයුතු වෙනින් බැරි කරන්න ඕනෙ කියලා ඇතරම ඒ පිගන්ත අක්ක මට කිව ලස්සන කතාවක් ස්වාමින් වහන්ස මම දන්නම සංඝ්‍යයට පූජා කිරීමේ අනිසංස වැඩි. හැබැයි සිල්ලා ආාමිට කවරුත්තු දව කරන්නේ සංගායටට සංගායට සංඝයට. එනිසා සාබින්හන්සේ ගත්තමේ උත්සාහත් එක්ක මම කැමැත්ලී සාවින්හන්සේගේ සිල් ආරාමිට ප්‍රකාර කර මොකද මන කරන්න පුළුවන්ගේ. මං මේ කල්වනා කරා මනිස්සු කොච්චර පරාර්ථකාමීද. ත මම කිව්වා අක්කා මෙහෙමයි සංඝයාට දෙනයකේ විතනා නිසංස් වැඩීත් නිස් මංික දන්නවා. හැබ මේ වෙලාව මට ඕනි මේ අවශ්‍යතා ඇත්තරම පින්වාදී අපි ගත්තොත් සිල් ආරාහමයක කටයුත්තක් වෙනකොට. ඒවටට යන වියදන් පොඩිනේ ඒවා වෙන්නෙකු හොමද කියලා දෙයු තමයි දන්නේත්. හැබැ මේ වගේ සත්පොරුෂයන්ගේ උපකාර නිසා, අඩුම සීත කාලිට තමන්ට නානොකොට සීතරය වතුරින් ඒ ඇත්තන්ට මතක් කෙනා මගේ සාවාවින් වහන්සේලා සීතවතුරින් නානවද දන්නේෙන වඋනුවතුර යන්ත්‍රයක් පූජා කරන්න ඕන මගේ ස්වාමීන් වහන්සේලා මුණව කරනවාද දන්නේෙන අපිීව කරන්න වේ ආදී වශයෙන් හරිම යහපත්ව ජීවිතයේ හොඳ පැත්තහිදලා ඒ හොඳ පැත්තෙන් අවශ්‍ය කරම කරගෙන ීවිතය ගොඩදගන මනිශිදකර තිෙන හැබයි යහරි මාඩුවේ. ඇතැමුන් ඉන්න මාත්තක කටයුතු කරන මංහොතටම දන්න දායක පිරිස්. අඩම පිින් තුල දීපල් ලියන්න ගයොත් අපිට පිටුන මවෙනවා සාාසනයට හැබැයි නමක් වතිල් සඳහන් කරනවට කැමිති නැතු සාබන්හන්ස කරපු කුසලියනම් කළා සාවින්හසදා කරන්න දේවල් අපිකොමත ප්‍රමාණ කරන සමහර් දාායකවව දාය කැග. පි් ිඩියක් ගත්තත් මල වදයක්තයෙන් එකන පත්සෙන් එෝ යාගෙන ඔඊට පය හැම දේටම බන්න කියන්න ඕන විදියඇගිලි හනවා බනක පුට ව ඕනි විදියගිලි හව එකට ගන්න ඕනි වටත්ත ටැගි හන ඒඒ ඒ ඇනනෙම ඒ වන ඒ දාකැන්ගි පිපිණා පව දිීල යවන්න කිය මං කියෙලති එකන්නේ මේ දායක්කයෝ ඇැම් වාහිංසක වාවින්්හසල දක්ෂ වාවින්හසලා වල්ල ඒ ඇතැම් දක්ෂ ස්වාවින්හන්සේලාට උන්හන්සේගේ ගමනයන්නට නොදී තමන් තමගේ රාමුවක්්‍ය ඇතුළ ක්‍රියාත්ම කරවනවා.වගේ හා අඥඥාන අදබාලයොත් ඇතුව නෙබි. ඔවු නිතන් ඉන්න උන්නරි දක්ෂය ඔවුන් තමයි හාමු දරුවන් ඔක්කො කරන්නෙ ලබි වනකෙව්වත් යගොලො කොලරක පීදගෙන සයිස්කටය තින ඇතර මංගාවන හිම පිරිස්සන ංඟගාවහිම පිරිිස්්‍රරදන්නේ මහිතන්න උ ඔුන්ටමාතක වැඩඉන්න බැරු ඇති මම කැමති වඩා දායකයා හාමුදුරුවන් කඩේ නොයවා දායක දයක යතුම හමුදුරන් හාමුදුරුවන් වැඩ කරන්න ෙක ඔබට ඒ ොැලපෙනන ම මහන්ස ඇරලදන ැ කකාතාවක් හැබයි කවදාවත් සාමන් වහන්සේනම පාලනය කරනක උාසේ තනම සංසාර ගෙන දකළ පැවදි උනාානම් තනයින් දර්ය මිගෙන ත්තනම් තනියම් බණ කියන්න හිතුවන ඉතටි ටයිකාම තාව අදපදේසූනි නෑනි පදදග සම්මේව කල්පනා කරලා කුසල කර කරනකොට හරියට කරන්න වර්දවාගන්න ලතු විශේෂම වර්ධමානින් ගොඩාක් දායක කාරකාදී එකක සමිති සමාගම්බල නිලතලබල ප්‍රමුකස්ථානය ලබල ලැබෝයි කියල හිතාගෙන ඒවත් එක්ක පැටල්ලිලා ඒවත් එක්ක පැටලිලා යන බොරු ගමනක් පේන මරනාසන්න මොහොත අපේදිශුදු භාවයට පත් වෙන ආකාරී හිතැ තුළෙන් කුසල් කරලා මරනාසන්න මොහොත ශක්තිමත් කරගන්න ආකාරයේ දායක පිරිස් සම්බන්ධ වීමනම් වර්තමාදි ලංකාවිල කෝඩුවක් වේන තිය සමඟි පින්ව තුල්ල කල්පනා කරන්න ප්‍රාර්ථනා කරගන්න අධිෂ්ඨාන කරගන්න අමේ කියපු දේවල් එක්ක ජීවිතේ ප්‍රශ්නයෙන් ඉඩ නොදී පරිස්සමෙන් සසරට ගෙනියන් පුළුවන් ආකාරී පිරිසදු කුසල කරමයක් කරලා සංසාරෙක ජීවිත එ්චූපත් කරගන්නවා එතුල්ලින් ශාක්ෂාත් කරගන්නට ලැබෙන තුම් නිර්වාණය සුව සේම අවබෝධ කරගන්නවා තුම් නිවැනි ස්ව සේම නිවීමිටමි මනුස්ස ජීවිතේ කරගත්ත කුසල්ලේ කාන්ත පාරමිතාවක් කරගන්නවා කියල කවරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න අපිදු ප්‍රාර්ථනා කරන ඔබට මරනවාසන්න ොහොතෙද ක්ති මත්වයකතු කරගන්න පුළුවන් කුසල කරමයක් ජීවිතයට එකතු කරගන්න. ඒ කොසල් කරමයිෙන් ජීවිතයේ පිතිිබඳව කල්පනා කරන්න.ඒවනව නැත තත්ක්වෙලලා සංසාර ජීත හොඳ ප්‍රට ෆෝර්ම්ම එකක් පෙ සරනක් ලබන්න ෆවන් ඩේෂන් එකක් ලබන. ඇවි තරක් නෙමෙයි බේ ලැබෙන සෑම විපාකයක මනනිත්‍ය භාාවය සහිපත් කරගෙන. තු නිංක්ස් සේ නි වෙදටම මේ කුසල් එකකාන්ත පාරමිතාාවක් වේවා. පාරමී ශක්තියක් වේවා පාරමි දම්පිරේවා කර කවු සാදුකිර ප්‍රර්ථනාවකිතික ෙවියන්ට පංගන මමුොදන් කරමින් ධර්ම දේශනාාවවසන් කරം. ආකා සට්ටාච්ච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තංගනු මෝදිත්වා రखන්తසා කා සటచබම්ట දවානාග මහිද್දිකා पഞන් தങ തවා ചරరखන්තුु දේశන කා සటచබම्ట දවානාග මहिද್දිका पഞන් தങ തවා Kantuk mang peranti, apa tidak? Samma sama tuh